සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 10 වෙනි පාඩමේ 9 වෙනි වීඩියෝ එකෙන් තමයි අපි සම්බන්ධ වෙන්නේ මේකෙන් කතා කරන්නේ විනිමය අනුපාතයක පිළිබඳව අපි 8 වෙනි වීඩියෝ එකෙන් විනිමය අනුපාතකේ ඍජු ක්‍රමය ගැන කතා කරා මේකෙන් අපි කතා කරන්නේ විනිමය අනුපාතකේ වක්‍ර කියවීම පිළිබඳව හරි වක්‍ර කියවීම කියන්නේ මොකද්ද අපි දන්නවා देशीय मुदल लेखकया विदेशीय मुदल की प्रकाश करणवना अभी गिणक वक्रकीयवीम बल वक्रकीयवीमे क्रमेट विनिमय अनुपातिके तीरणे वन्ने देशीय व्यवहार मुदल लेखकेकट मिरट तुल पावतिन इल्लुम्हा सपीम मतय निदसुना क्लेस श्रीलंका रुपयल की मिलटगत है कि अमेरिका एक्सत जनपद डॉलर प्रमाण तीरने वे श्रीलंका रुपया सदा पावती इलुम्हा सपियुम मत इतना श्रीलंका रुपया सदा तीन इलुम्हा सपियुम मत तमाय रुपयेलकट डॉलर कोच्चरा क्लबिनवाद कीनेक तीरने वेन्ने अभ्यंतर विदेश विनिमय विलंदपले रुपया इलुम करनु लबाने विदेशिकयन विसिने तबड़ बलन्न विदेशिकयन तमाय रुपया इलुम करन्ने एसे रुपया इलुम करन्न हेतु तीनवा ශ්‍රීලංකාවෙන් බාණ්ඩ මිලට ගන්න විදේශිකයන් රුපියල් ඉල්ලනවා ශ්‍රී ලංකාව තුළ සංචාරය කරන්න විදේශිකයන් රුපියල් ඉල්ලනවා ගත් ණය ආපසු ගෙවීම ආදී ගෙවුම් තුලන ලැබීම් ගනුදෙනු සඳහා විදේශිකයන් රුපියල් ඉල්ලුම් කිරීම සිදු කරනවා ඒ වගේම වැදගත්කමක් තියෙනවා රුපියලේ ඩොලරේ මිල හා ශ්‍රී ලංකා රුපියල් ඉල්ලුම අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එතකොට රුපියලේ ඩොලර් මිල හා ශ්‍රී ලංකා රුපියල් ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. රුපියල් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන්වීමට බලපාන සාධක. එතකොට අපේ ඩොලර් මේ රුපියල් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන්වෙන්නේ මොන හේතු නිසාද? පවතින විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකාව පැත්තෙන් අපනයන වැඩි වන විට එතකොට ලංකාවෙන් අපනයන වැඩි වෙනකොට රුපියල් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. සේවා ලැබීම් වැඩි වෙනකොට රුපියල් ඉල්ලුම වැඩි වෙනවා. එතකොට බලන්න ඉල්ලුම් වක්‍රයේ වමට විතැන් වීමට බලපාන සාධක. අපනයන අඩු වෙනකොට රුපියල් ඉල්ලුම අඩු වෙනවා. සේවා ලැබීම් අඩු වෙනකොට රුපියල් ඉල්ලුම අඩු වීමක් සිදු වෙනවා. ප්‍රාථමික ආදායම් ලැබීම් අඩු වෙනකොට රුපියල් ඉල්ලුම අඩුවීමක් සිදු වෙනවා. එතකොට මතක තියාගන්න රුපියල් ඉල්ලුම අඩු වෙන්නේ අපනයන අඩුවීම සේවා අඩුවීම සේවා ලැබීම් අඩුවීම ප්‍රාථමික ආදායම් ලැබීම් අඩුවීම නිසා රුපියල් ඉල්ලුම අඩු වෙනවා. රුපියල් සඳහා සැපයුම තීරණය වීම බලන් කොහොමද තීරණය වෙන්නේ? ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර විදේශ විනිමය වෙළඳපළේ රුපියල් සපයන්නේ සුදේශිකයන්නේ. ඒ කියන්නේ රටේ ඉන්න දේශිකයන් තමයි රුපියල් සපයන්නේ. එසේ රුපියල් සපයන්නේ විදේශ රටවලින් බාණ්ඩ හා සේවා ආනයනය සඳහාය. රුපියල් සපයා ඩොලර් මිල දීගෙන විදේශ රටවලින් බාණ්ඩ හා සේවා ආනයනය කරනවා. රුපියල් සපයලා ඩොලර් අරගෙන ඒකෙන් බාණ්ඩ හා සේවා ආනයනය කිරීම සිදු කරනවා. එතකොට රුපියල් සැපියුම ඒ මත තීරණය වෙනවා. රුපියල් डॉलर मिलहा रुपया सपियुम अतर अभी मन संबंध तीन अनुलोम संबंध रुपया सपियुम वक्रे दकुनट वितन्विन्न बलपान साधक बलन पवत्ना विनिमय अनुपात की अटते आनायन वेडिवन विट आनायन वेडिवन कोट रुपया सपियुम वेडिवन सेवा गेवीम वेडिवन कोट रुपया सपियुम वेडिवन असे बलन सपियुम वक्रे वामट वितन्विन्न बलपान साधक ආනයන අඩු වෙනකොට රුපියල් සැපියුම අඩු වෙනවා. සේවා ගෙවීම් අඩු වෙනකොට රුපියල් සැපියුම අඩු වෙනවා. ඊට පස්සේ රුපියල් සඳහා ඇති ඉල්ලුම් හා සැපියුම් තුලණය වී රුපියලේ ඩොලර් මිල තීරණය වෙනවා. රුපියලක් සඳහා අපිට ඩොලර් කොච්චරක් ලැබෙනවද කියන එක බලන්න. ප්‍රස්ථාරයක් දාගත්තොත් මේක දාගන්න රුපියලක් සඳහා ඩොලර්. රුපියලකට ඩොලර් කොච්චරක්ද? රුපියල් ප්‍රමාණය දාගත්තා अभी अंदगत्ता रुपयाल इल्लुम वक्रय इरवासी रुपयाल सपियुम वक्रय
දැන් බලන්න ඔය රුපියල් ඉල්ලුම් වක්‍රයයි සැපියුම් වක්‍රයයි ඡේදනය වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. එතනදී රුපියල් ඉල්ලන ගාන ලක්ෂයයි. බලන්න එහිදී රුපියලකට ඩොලර් කොච්චරක් ලැබෙනවද? මේක වක්‍ර කියවීම. බලන්න රුපියල් 1ක් සඳහා අපිට ඩොලර් ලැබෙන්නේ 0.0005. ඒ කියන්නේ රුපියල් 1කට ඩොලර් ලැබෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. එතකොට කලින් අපි කතා කරේ ඍජු කියවීම කියන එක 8 වෙනි වීඩියෝ එකේ. දැන් මේකෙදි කතා කරන්නේ 9 වෙනි වීඩියෝ එකේ කතා කරන්නේ වක්‍ර කියවීම. එතකොට රුපියලකට ලැබෙන ඩොලර් අගය කීයද? 0.0005. ඒක තීරණයනේ කොහොමද? රුපියල් ඉල්ලුම් වක්‍රයයි රුපියල් සැපියුම් වක්‍රයයි එකිනෙකට ඡේදනය වෙලා. එතකොට රුපියලකට දැන් ඩොලර් ලැබෙන්නේ 0.0005ක අගය. රුපියල් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වුණාම මොකද වෙන්නේ බලන්න. අපි කලින් ප්‍රස්තාරෙම දාගන්නවා. ඒක දෙනවා රුපියලකට ඩොලර් ලැබෙන්නේ 0.0005. දැන් ඩොලර් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් කරමු. ওই විදිහට විතැන් කරාම බලන්න දැන් රුපියල් ඉල්ලුම වැඩි වෙලා ලක්ෂ 2ට. දැන් බලන්න රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ. බලන්න රුපියල් ඉල්ලුම වැඩි වෙනකොට රුපියල් ඉල්ලුම වැඩි වෙනකොට රුපියලකට ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට පිට රට අය අපේ රටේ රුපියල් ඉල්ලනකොට අපේ රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. බලන්න මෙතන රුපියල් ඉල්ලුම වැඩි වෙනකොට ඩොලරයට රුපියලට ගෙවන ඩොලර් අගය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ රුපියල් ඉල්ලුම් වක්‍රයේ වමට විතැන් වුණා මොකද වෙන්නේ බලන්න. කලින් ප්‍රස්තාරෙම දාගන්නවා. රුපියල් ඉල්ලුම් වක්‍රයේ වමට විතැන් කරන ওই විදිහට බලන්න. දැන් රුපියල් ඉල්ලන්නේ 50000. රුපියල් 50000ක් ඉල්ලන්නේ. එතකොට බලන්න රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? රුපියලකට දැන් ලැබෙන්නේ ඩොලර් 0.0003. කලින් නම් අපිට ලැබුණා 0.0005. දැන් ලැබෙන්නේ 0.0003. ඒ කියන්නේ අපේ රුපියල තවත් පහළට ගමන් කරලා තියෙනවා. එතකොට අපේ රුපියල් ඉල්ලුම අඩු වෙනකොට රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වීමක් සිදු වෙනවා. මේ බලන්න. රුපියල් සැපියුම් වක්‍රයේ දකුණට විතැන්වීම බලන්න. අපි කලින් ප්‍රස්තාරෙම දාගත්තොත් සැපියුම් වක්‍රයේ දැන් දකුණට විතැන් වෙනවා. මෙන්න මේ විදිහට. දකුණට විතැන් වෙනකොට බලන්න රුපියල් සැපියුම වැඩි වෙලා තියෙනවා. එතකොට රුපියලකට ගෙවන ඩොලර් ප්‍රමාණය මොනවා වෙලාද? අඩු වෙලා. එතකොට ඩොලර් රුපියල් සැපියුම වැඩි වෙනකොට රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොනවා වෙනවද? අඩු වීමක් සිදු වෙනවා. ඊට පස්සේ බලන්න රුපියල් සැපියුම් වක්‍රයේ වමට විතැන් වීම. කලින් ප්‍රස්තාරෙම දාගත්තොත් සැපියුම් වක්‍රයේ වමට විතැන් වෙනකොට මෙන්න මේ ආකාරයෙන් සැපියුම අඩු වෙලා රුපියල් සැපියුම අඩු වෙලා. එතකොට දැන් 50000ක රුපියල් සැපියුමක් තියෙන. එතකොට රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොනවා වෙලාද? වැඩි වෙලා. එතකොට මතක තියාගන්න රුපියල් සැපියුම අඩු වෙනකොට රුපියලකට ලැබෙන ඩොලර් ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වීමක් සිදු වෙනවා. හරි. එහෙනම් අපි 10 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. ඒකෙත් අපි විනිමය අනුපාතික පිළිබඳ තමයි අධ්‍යයනය කරන්නේ.